ඔනු අද දවසේ තව පාඩක් කැල්ලක් දානවා තවත් පාඩක් කැල්ලක් දානවා කියන්නේ සංඛ්‍යාන පාඩම ඉවර වෙන්න යන්නේ ළමයි හරිද මේ අන්ති ප්‍රස්ථාර දෙක කියලා දුන්නාම සංඛ්‍යානේ ඉවරයි ඔයාලට ඕනම නම් මං සම්මුතිය වගේ මතේ මැදිස්ත්‍රයේ මැදිනේ හොයන්න කියලා දෙන්නම් හැබැයි ඒවා ඉගෙන ගත්තේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ උසස් පෙළ විභාගයේ භූගෝල විද්‍යාව පේපර් එකට හේතු කාරණා මං දැන් ඉතින් හැම වීඩියෝ එකම කියලා තියෙනවානේ ඒ හින්දා ඒ මතක් කරන්න යන්නේ නැහැ හරි එහෙනම් ඔන්න සංඛ්‍යාන පාඩම මේ කොටස් දෙක කරාම ඔයාලට ඉවර වෙනවා ඉස්සරම අපි පාඩම් කොටස් දෙක කරමුකෝ ඊට පස්සේ ඔයාලට පොඩ්ඩක් වැදගත් වෙන පණිවිඩ කීපයකුත් දෙන්න තියෙනවා ඇත්තටම කිව්වොත් අපි ඊළඟට කරන්න ඕන පාඩම මොකද්ද සහ මං කරන්න බලාපොරොත්තු වෙන පාඩම මොකද්ද කියන එක ගැනම අන්තිමට කියන්න ඉස්සරම පාඩම් කොටසට යන්නකෝනේ දැන් ඔන්න කලින් වීඩියෝ එකේ මම ඔයාලට කීවා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදලා ඉවර වෙලා ජාල රේඛය හා සංඛ්‍යාත බහුවස්රය අඳින විදිහ ඊළඟට තියෙන ප්‍රස්ථාරික ක්‍රමය වෙන්නේ සමුච්චිත සංඛ්‍යාතය හා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන එක දැන් එහෙනම් මේ වගුවම තමයි තව පියවර දෙකක් ඉස්සරහට යන්නේ හරිද හරි ලේසි වැඩක් ඉතින් කරන්න තියෙන්නේ මේ ප්‍රස්ථාර දෙකේ දැන් අපි සමුච්චිත සංඛ්‍යාතය හොයලා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න යන්නේ සමුච්චිත සංඛ්‍යාතය කියන එකේ තේරුම මොකක්ද මෙහෙමයි අපි සිංහලයෝ ළමයි හරිද සිංහලයෝ විදියට සිංහල භාෂාව ඉගෙන ගන්න එක ඇත්තටම වැදගත් සිංහලයෝ විදියට විතර නෙමෙයි සිංහල භාෂාව ළමයි දැනගනින්න පුළුවන් තරම් තේරුම් ගනින්න මොකද ලෝකේ තියෙන සුපිරිම භාෂාව තමයි සිංහල. ඒක මං ආවට ගියාට එහෙම කියනව නෙවෙයි. හරිද? සාමාන්‍යයෙන් කියනවා නම් සිංහල භාෂාවේ එක වචනයකට පුළුවන් ළමයි තේරුම් ගොඩක් කියන්න. ලෝකේ වෙන කිසිම භාෂාවක් නැහැ එහෙම කියන්න පුළුවන් ඈ. දැන් ඔයාලා හිතන්නකෝ සිංහල භාෂාවේ අපි ගත්තොත් මේ කියන අකුර ගන්නකෝ. මේ කකුරයි ඔය මේ කියන අකුරෙන් තේරුම් කොච්චර දෙන්න පුළුවන් මේ 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 මී අනේ මේ අන්න එහෙම තියනවා නේද හැබැයි ඉංග්‍රීසි භාෂාවේ කියන්න පුළුවන්ද ඒ ඒ ඒ ඒ වැඩ තියනද ළමයි නෑනේ සිංහල භාෂාව ඉගෙන ගන්නilla හරිද එතකොට සෑහෙන දේවල් ඉතින් තේරෙනවා ඉගෙන ගන්න කියන්නේ ඉතින් ජීවිතේ ඉතින් වැඩිපුර සිංහල පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් භාෂාව තේරෙනවා සහ හොඳට මේ දේ තේරුම් ගන්න. මොකක් හරි වචනයක් සිංහලෙන් තියෙනවා නම් ඒ වචනේ තේරුම හිතලා බලන්න. එතකොට ඒ තේරුම අපිට ඔළුවට ගේන අදහස ළමයි ඒ තේරුමේ ඒ වචනේ ඇත්තම අර්ථය ප්‍රකාශ කරනවා. පොඩ්ඩක් කියනවා. හැබැයි ඉතින් ගණන් ගන්න එපා සිංහල භාෂාව ගැන චුට්ටක් මතක් කරන එකත් හොඳයි නේ. ඔයාලා හිතන්න ඕනේ දැන් ඉංග්‍රීසියෙන් නම් තියෙන ළමයි ලව් කියලා වචනයක් විතරනේ. ආදරේ කියන්නේ හැබැයි සිංහලේ කැමැත්ත කියලා එකක් තියෙනවා ආදරය කියලා එකක් තියෙනවා සෙනෙහස කියලා එකක් තියෙනවා ප්‍රේමය කියලා එකක් තියෙනවා ආලය කියලා එකක් තියෙනවා ඔය සේරගෙම කියන්නේ එකම දෙයක් නෑනේ ළමයි එකකට එකක් තේරුම් වෙනස් දැන් ඔයාලා මේ ඉස්කෝලේ යන කාලේදී යාළුවෙනුට අපිට ආවෙලා ඉගෙන ගුරු කියන්න ඕනේ නෑ නේ අනේ මෙහෙමයි ඔයා මට ආදරෙයිද කියලාද ඇවිල්ලා දහන්නේ නෑනේ ඔයා මට කැමතිද නැද්ද කියලා නේ අහන්නේ එතකොට තමයි සාමාන්‍ය ඉස්කෝලේ යන වයස්වල වගේ තරුණ වයස්වලදී ලස්සන තමන්ගේ හිතට හරියන රූපයක් දැක්කහම ඒකට කැමැත්තක් ඇති වෙන එක විතරනේ වෙන්නේ. හැබැයි ආදරය කියන්නේ ළමයි සාමාන්‍යයෙන් දෙන්නෙක් එකතු වෙලා මේ දෙන්න තමයි ජීවිත කාලෙම එකට ඉඳ යන්නේ කියලා ඒ අවබෝධය 100ට 100ක් එනවනම්. ඔයාලට තාම එහෙම ඇවිල්ලා නැහැ. හරිද? ඉස්සරහට තමයි ඉන්නේ ගණන් ගන්න එපා. මේක මෙහෙම කියන්නම්කෝ. කසාද බඳිනවා කියලා හිතන්නේ. කවුරු හරි දෙන්නේ කසාද බැන්දාට පස්සේ ඒ දැනෙන ෆීලිං එක ළමයි වෙනයි. අන්න ඒක ආදරය. හැබැයි සෙනෙහස කියන්නේ අම්මේ තාත්තේ ළමයට ළමයි අම්මට තාත්තට සහෝදර සහෝදරයෙක් එතන අමුතු බැඳීමක් තියෙනවා. අන්න සෙනෙහස. ඊට පස්සේ ප්‍රේමය කියන්නේ අර සමහර වෙලාවට ලව් කරනකොට ලව් කරන්නේ නිකන් එන පට්ට ආතල් ලව් වගේ තියෙන. අන්න ප්‍රේමය ලව්. ඒක ඇතුලේ ආදරය කියන එකක් තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ පොඩ්ඩක් කිලිං ඔය සෙක්ස් කියන එකත් ඒක තියෙන්න පුළුවන්. අන්න එහෙමයි. ඊට පස්සේ ආලය කියන්නේ ඉතින් කෙලින්ම ඩිස්ටිඩිරිම් ඩෝම් පටෝම් වගේ තමයි.
සිංහල භාෂාව බලන්න ළමයි අපිට එකම දේ වගේ දැනුණට ඒ වචනවල තේරුම ඇත්තටම කල්පනා කරලා බලනකොට අපිට දැනෙන විදිහ වෙනස්ද නැද්ද වෙනස්නේ අන්න ඒ වගේ ඔයාලා ඉගෙන ගන්න ඕනෑම විෂයක සිංහලෙන් දෙයක් මොනවා හරි තියෙනකොට ඒ වචනේ තේරුම හිතලා බලන්න මේ සෑහෙන්න ලොකු පාඩමක් කියලා දෙන්නේ ඈ පාඩම් කරන ඔයාලට ඔයාලා ඔය ගොඩක් වෙලාවට කියනෝනේ පාඩම් කරාට පස්සේ මතක නෑ කියලා මතක නැත්නම් උඹලා සිංහල වචනවල තේරුම හිතන්නේ ඒ තේරුම හරියට තේරුම් අරගෙන හිතුවොත් ඒ පාඩම් කරන දේ කියලා තියෙන දේ අපිට මතක හිටිනුමයි මොකද පාඩම් කරනවා කියන්නේ කටපාඩම් කරන එක නෙවෙයි කියවන එක නෙවෙයි අපි උන් කරන්නේ පොත් ගත්ත දිග අරගත්ත කියවගෙන 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 යනවා හිතනවා මතක හිටි කියලා යකෝ ඔළුව කියන්නේ මොලේ කියන්නේ ටයිප් රයිටරයක් එහෙම මතක හිටින් නෑ ළමයි එකම දේ 10 පාරක් 20 පාරක් කියවන්න ඕන සමහර වෙලාවට ඒ තියෙන එකක් නෑර වචනයක් නෑර වාක්‍යයක් නෑර තේරෙනකොට තමයි පාඩම් කරපුවා මතක හිටින්. ඔයාලා හැමදාම නෝට් එකක් අරගෙන කියවගෙන ගියා කියලා කටපාඩම් විතරයි වෙන්නේ ළමයි. කටපාඩම් වෙන එක මතක. එහෙනම් දැන් මෙතන තියෙනවා සමුච්චිත සංඛ්‍යාතය කියලා. දැන් සංඛ්‍යාතය කියන එකේ තේරුම අපි දන්නව ළම. බේන් සංඛ්‍යාතය කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක අපිට මේ වගේ තියෙනවනේ. ඕක හදන විදිහත් අපි දන්නවනේ. අපි දන්නේ නැති වචනේ වෙන්නේ එහෙනම් සමුච්චිත කියන එකනේ. සමුච්චිත කියන එකේ තේරුම මොකක්ද? ඔයාලා ඔළුවට මොකක් හරි අදහසක් එයි. ඒන අදහස ගොඩක් වෙලාවට හරි කියන්න මම දන්නවනේ. ළමයි සමුච්චිත කියන වචනේ කියනකොට අපිට හිතනවා සමුච්චය කරනවා. එකතු කරනවා වගේ කියන අදහසක්. නිකන් සාමාන්‍යයෙන් හිතෙනවනේ. සමුච්චිත කියන වචනේ. එහෙනම් දැන් මෙතන කියන්නේ සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත කියන එක මෙන්න sorry සංඛ්‍යාතය කියන එක මෙන්න සමුච්චිත කියන්නේ එකතු කරන එක නා මෙන්න මේ සංඛ්‍යාත වටිනාකම් එකතු කරන එක සමුච්චිත සංඛ්‍යාතේ වෙන්න දෙපෑනේ ආන් ඒකයි කියේ සිංහල භාෂාවේ තියෙන වචනවල තේරුම හරියට තේරුම් ගන්න ළමයි පාඩම් කරන එක පට්ට ලේසි වෙනවා හරි එහෙනම් ඔන්න දැන් අපි හදන්න යන්නේ සමුච්චිත සංඛ්‍යාතය නේද වගුව දිගමදි තව චුට්ටක් ගන්නම් සංඛ්‍යාතය එහෙනම් වෙන්න සංඛ්‍යාතයේ තියෙනවා දැන් ඉතින් මේ ටික එකතු කරන්න සමුච්චය කරන්නලුනේ එහෙනම් මෙන්න පළවෙනි මෙක්කෙනා හතර සංඛ්‍යාත වටිනාකම මෙයාට එකතු කරන්න කලින් එක්කෙනෙක් නැහනේ එහෙනම් කෙලින්ම එන්නේ හතර කියන වටිනාකම තමයි. දැන් මෙතන ඉඳන් අපි මෙහෙම වැඩක් කරනවා. වෙන්න දෙවණියා ඉන්නවනේ. ඉතින් පළවෙනියව දෙවණියාට එකතු කරන්න පුළුවන් නේ ළමයි. එහෙනම් මේ හතරට දෙකක් එකතු කරනවා. හයයි. මේ හයට තුනක් එකතු කරනවා. ඒ කියන්නේ දෙවණියාට තුන්වෙනියව එකතු කරනවා. එහෙනම් හයයි තුනයි නවයයි. නවයට එකක් එකතු කරනවා. එතකොට උත්තරේ වෙනවා 10යි. 10ට දෙකක් එකතු කරනවා. අන්න උත්තරේ 12යි. දැන් අපි මේ වෙනකන් පාවිච්චි කරපු ඉලක්කම් අගයන් ගන්න තිබ්බේ 12යි. බලන්න එහෙනම් මේ සංඛ්‍යාත වටිනාකම් සේරම එකතු කරාම ඒ පද ගානේ වටිනාකම එනවද නැද්ද? එනවනේ. එහෙනම් ළමයි සමුච්චිත කියන්නේ එකතු කරනවා කියන එකනේ සංඛ්‍යාතය එකතු කරන්න කියන එකනේ ඒක තේරුම. ඉතින් සංඛ්‍යාතය එකතු කරලා එන අන්තිම උත්තරය වෙන්නේ පද ගාන 12යි කියන එක. එහෙනම් අන්න තේරුම් ගන්න ගාණේ අපිට ඒ ගාණේ තියෙන මුළු ඉලක්කම් ගාන අගයන් ගාන හොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පොතක් අරගෙන 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියලා ගණන් කරනවා. ක්‍රම දෙකක් විතරයි ඈ. අන්න තේරුණා නේද එහෙනම්? සමුච්චිත සංඛ්‍යාතය කරන එකේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද කියලා අපිට මෙන්න මේ තියෙන සංඛ්‍යාතය කියන එකේ තියෙන සේරම මුළු වටිනාකම් වල එකතුව හොයාගන්න පුළුවන්කම ලැබෙනවා නැත්තම් අපිට අදාළ ගාණේ මුළු වගයක් කීයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්කම ලැබෙනවා ඇත්තටම මේ ටික වෙන්න මේ වගුව නැතුව එකතු කරලා අපි 12යි කියලා ගණන් කරනවානේ. අන්න ඒකම තව තීරුවක් පාවිච්චි කරලා කරන එකක් විතරයි මෙතනදී සිද්ධ වෙන්නේ. හරි. කොහොම හරි කමක් නැහැ. එහෙනම් ඔන්න සමුච්චිත සංඛ්‍යාතය.
දැන් මේකට අදාළව අඳින ප්‍රස්ථාරයක් තියෙනවා ඒකට අපි කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා නැත්තම් සමුච්චිත වක්‍රය කියලා කියනවා මේකත් හරි ලේසි ප්‍රස්ථාරයක් ළමයි කලිනුත් කියවනේ ප්‍රස්ථාරයක් අඳිනකොට අනිවාර්යෙන් අපි ගහන්න ඕන සිරස් අක්ෂය සහ තිරස් අක්ෂය ප්‍රස්ථාරේ පොඩ්ඩක් පොඩිවට අඳින්න වෙන්නේ මොකද ඊළඟ ප්‍රස්ථාරේ කරන්න මම මේ කැල්ල මේ පාවිච්චි කරනවා වගුව ගන්න. එහෙනම් ප්‍රස්ථාරේ පොඩ්ඩක් පොඩිවට අඳින්න වෙන්නේ. හැබැයි පෙනේවි කියලා හිතනවා ඔයාලට. එහෙනම් තිරස් අක්ෂයයි සිරස් අක්ෂයයි යාවෙන තැන බිංදුව. දැන් ඉස්සරලා ජාල රේඛාවේ සංඛ්‍යාත බහුවස්රය අඳිනකොට දෙන්න මේ තීරුවේ තිබ්බ වැඩි මගේ බලලානි සිරස් අක්ෂය අපි කොටස් කරේ. එහෙනම් දැන් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනකොට සමුච්චිත සංඛ්‍යාතයේ කියන තීරුවේ තියෙන වැඩි මගේ බලනවා 12නේ වැඩි මගේ මේ ඉලක්කම් වලට වඩා මේක වැඩි එහෙනම් අන්න අපි තේරුම් ගන්නවා සිරස් අක්ෂයේ මං 12ක් පෙන්වන්න ඕන ඒ හින්දා මං දෙක ගානේ කොටස් කරනවා හරිද ඔයාලට ඕන නම් ප්‍රස්ථාර කුලයක නම් අඳින්නේ මේක එක ගානේ කොටස් කරන්න හරි 1 2 3 4 කියලා ගන්න එතකොට උඩට ලොකු කොටු 12ක් එන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ 6 8 10 12 ඒ වගේම මම කියලා තියෙනවා ප්‍රස්ථාරයක් අඳිනවා නම් අන්තිම වටිනාකමට වඩා එකක් වැඩිපුර ගන්න කියලා එහෙනම් මම ගන්නවා 14ක් දක්වා දැන් මම මේ සිරස් අක්ෂයෙන් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද සමුච්චිත සංඛ්‍යාතේනේ අන්නේ හින්දා මං සිරස් අක්ෂය නම් කරගන්නවා සමුච්චිත සංඛ්‍යාතය කියලා මේක ඕනනම් හරසතට ලියන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ දැන් ඔයාලට මතක ඇති අර ජාල රේඛාවේ සංඛ්‍යාත බහුවස්රය අඳිනකොට මං ඔයාලට කිව්වා තිරස් අක්ෂය නම් කරන්න පුළුවන් ක්‍රම කීපයක් පන්ති ප්‍රාන්තර ආරම් ලකුණු කරන්න පුළුවන් කීවා නැත්නම් පහලා ගියන් ටික විතරක් අරගෙන ලකුණු කරන්න පුළුවන් කීවා නැත්නම් ඉහලා ගියන් ටික විතරක් අරගෙන ලකුණු කරන්න පුළුවන් කීවා ඒ ක්‍රම කීපයම මේ ප්‍රස්ථාරයටත් පාවිච්චි කරන්න පුළුවා ඊළඟ ප්‍රස්ථාරයටත් පාවිච්චි කරන්න පුළුවන් ළමයි කිසියම් ගැටලුවක් නැහැ ඔයාලට ලේසි කියලා හිතෙන ක්‍රමය ඔයාලා පාවිච්චි කරන්න විභාගයේදී ඒ හැම ක්‍රමයකටම ලකුණු දෙනවා කිසිම ගැටලුවක් නැහැ. හරි? එහෙනම් මම මේකේ පාවිච්චි කරන්නම් පන්ති ප්‍රාන්තරය සම්පූර්ණයෙන් ගන්න ක්‍රමය. එහෙනම් පළවෙනි පන්ති ප්‍රාන්තරයේ 0.19 අතර ඊළඟ එක 20.39 අතර 40.59 අතර 60.79 අතර 80.99 අතර. ඒ කරලා මම ලොකු එක කොටුවක් ගහලා ඔන්න සම්පූර්ණ කොටුව නිර්මාණය කරගන්න. ඊට පස්සේ මේකේ පන්ති ප්‍රාන්තර ටික ලියන්නත් එපා නේද? පොඩි ඉවට ලියන්න වෙන්නේ ළමයි. 0.19යි 20යි 39යි 40යි 59යි 60යි 79යි 80යි 99යි. යටින් හරි පැත්තෙන් හරි ලියනවා. පන්ති ප්‍රාන්තර කියලා. ඊට පස්සේ දැන් අපි බලනවා මේ එක එක පන්ති ප්‍රාන්තර වලට අදාළ සමුච්චිත සංඛ්‍යාතයන් කීයද කියලා. ඒ අගයන් දෙක එකට සෝරි ඒ අගයන් දෙක නෙවෙයි ඒ තියෙන වටිනාකම් එකට හමු වෙන තැනදී කිතක් තියෙනවා. ඒකේ මෙන්න වටිනාකම් තියෙන ඉලක්කම් සෙට් එක. මෙන්න වටිනාකම් තියෙන ඉලක්කම් සෙට් එක. දැන් අපි බලනවා 0.19 හම්බෙන්නේ අනිත් පැත්තට කීයේදී? 4දීනේ. එහෙනම් වෙන්න 4 වෙන්න 0.19 තියෙනවා තිත. අමාරු වැඩක් කරන්න තිබ්බද? නැන්නේ. ඒ වගේම 20.39 අතර 6යි. ඊට පස්සේ 40.59 අතර 9යි. ඊට පස්සේ 60.79 අතර 10යිලු 80.99 අතර 12යිලු ඉරහෙම තියෙනවා ගාන්ට සුපිරියට ගෙලින්නේ ළමයි. ආ කොහොම හරි කවන්නේ.
දැන් ඔන්න තිත් ටිකක් තියාගත්තා මේ තිත් ටික යා කරලා රේඛාවක් අඳිනවා ඒ රේඛාවන් දිනක් ක්‍රම දෙකක් තියෙනවා ළමයි දැන් සාමාන්‍යයෙන් ඔයාලා 150000 සිතියම් පාඩමේ හරස් කඩක් අඳිනකොට ඔයාලට අඩි රූල පාවිච්චි කරන්න එපා කියනවා තිත් ටික යා කරලා නිකම් පැන්සලින් ඇඳ සාමාන්‍යයෙන් අතින් ඇඳගෙන යන්න කියලා කියනවා ඒකට හේතුව වෙන්නේ අපි පෙන්වන්නේ මහ පොළොව තියෙන තැනක් නේ වලවේ වටපිටේ මහ පොළොව තියෙන තැන දැකලා තියෙනවානේ කඳු පල්ලම් තියෙන විදිහ අන්න ඒකක් අඳින හින්දා තමයි අපි මේ අඩි රූල පාවිච්චි කරන්න එපා කියන්නේ හැබැයි ප්‍රස්තාරවලදී රේඛා ප්‍රස්තාර අඳිනකොට අපි කියනවා අනිවාර්යෙන් අඩි රූල පාවිච්චි කරන්න කියලා ඒකට හේතු වෙන්නේ ඒක වටිනාකම් පෙන්වන එක්තරා ක්‍රමයක් වෙන හින්දා මේ ප්‍රස්තාර ක්‍රමයට මං ඇත්තටම කියවොත් දැකලා තියෙනවා ඔය ක්‍රම දෙකම පාවිච්චි කරනවා ඒ කියන්නේ අපි කර්ණ සිලබස් වල ඉගෙන ගත්ත කාලේදී ළමයි අපි ඉගෙන ගත්තේ මේ තිත් නිකන් අතින් යා කරන්න අඩි රූල තියන්න එපා කියලා තමයි අපිට ඒ කාලේ කිව්වේ හැබැයි අපේ කාලයට වඩා අද පොතපත තියෙනවා ළමයි ගාව උසස් පෙළට සෑහෙන්න දේවල් තියෙනවා ෂෝට් නෝට් පොත් තියෙනවා බුක් ෂොප් වලින් ගන්න සෑහෙන්න දේවල් තියෙනවානේ ඉතින් සමහර පොත් වල මම දැකලා තියෙනවා ඕක අඩි රූලෙන් තියා කරලා තියෙනවා ඔයාලට ඉතින් ඒකේ කැමති විදිහක් කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් ඒක ඔයාලයි නිදහස මට ඉතින් කොමන් බෝඩ් එකේ අඩි රූල පාවිච්චි කරන්න බෑ එහෙනම් තමන් මෙහෙම සාමාන්‍ය වශයෙන් ඔන්න ළමයි යා කරලා පෙන්නනවා එහෙනම් මෙන්න මෙහෙම නිර්මාණය කරන ප්‍රස්තාරයට අපි කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා ඊළඟ එක මෙයාටම තව කෑල්ලක් ඇඩ් වෙන එකක් සිද්ධ වෙන්නේ බල්ලෝ ඉති කොහොමද ගුරුනවල බයිය නවත්තන්න පුළුවන්ද දැන් ගණන් ගන්න එපා කන බැලින් දැයි නැති සමහර වෙලාවට ඔයාලට නේද ආයෙක නමුතුයි කියන්න දෙයක් නැහැ නේ හරි ඊළඟ ප්‍රස්තාරය සහ ඊළඟ වගුවේ කොටස වෙන්නේ ප්‍රතිසත සමුච්චිත සංඛ්‍යාතය හා ප්‍රතිසත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඒකත් මම ඔය කොහෙන් හරි ලියන්නම් නේ ප්‍රතිසත සමුච්චිත සංඛ්‍යාතය හා ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඔන්න ඔය කොටස් දෙක දැන් මේකේ ඔයාලට පේනවා ඇති අපි ඉස්සලා සමුච්චිත සංඛ්‍යාතයනේ හෙව්වේ ඒකට දැන් අලුතෙන් තව වචනයක් ඇවිල්ලා තියෙනවා ප්‍රතිශත කියලා එහෙනම් වෙන්න අපි සමුච්චිත සංඛ්‍යාතය කියලා හොයාගත්තේ ඉතින් මේකේ ප්‍රතිශතාගය හොයන්න ඕනේ එච්චරනේ කියන්නලා මහ ලොකු දෙයක් නැහැ ඉතින් සාමාන්‍යයෙන් ප්‍රතිශත හොයන ක්‍රමය අපි දන්නවනේ දැන් මෙන්න මේ පළවෙනි පන්ති ප්‍රාන්තරයට අදාළව හරි ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය හොයයි හොයයි කියලාමයි බල්ලගේ ඉතින් පොඩ්ඩක් සද්ද වැඩි වුණේ හින්දා ඉතින් මාත් ඉතින් ඔහේ හිටියා ඉතින් ඈ නැත්තම් කරක් ඇහෙන්නේ නැහැ නේද ඈ අවුල නැහැ හරි ඉන්න අතරතුර මම මේ වගේ ප්‍රතිශතාගයත් ෆෝන් එකේ කැල්ලකින් හොයාගත්තා මට ගණන් දැන් අදාහ දින්න ඕනේ නැහැ නේ එතකොටනේ හරි එහෙනම් දැන් ඔන්න ප්‍රතිශතාගය හොයන්න යන්නේ අපි දන්නවනේ සමුච්චිත සංඛ්‍යාත වටිනාකම 12යි කියලා එහෙනම් අපි බලනවා 12ට 4යි නම් 100ට කීයද කියලා එතකොට වටිනාකම එනවලු 33.3 ඊට පස්සේ 12ට 6යි නම් 100ට 12ට 9යි නම් 100ට 12ට 10යි නම් 100ට 12ට 12යි නම් 100ට උත්තර ඇවිල්ලා තියෙනවා 50යි 75යි 83යි 100යි මේ හැම අගයක්ම ප්‍රතිශත අගයන් අන්න එහෙම සම්පූර්ණ සමුච්චිත සංඛ්‍යාත වටිනාකම ඒ කියන්නේ 12 කියන එකෙන් සංඛ්‍යාත වටිනාකම 100ට කීයද කියලා බලන එකට අපි කියනවා
ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය කියලා. දැන් මම ඔය කීව එක ගැන තේරුම් ගන්න යන්න එපා ඈ. ඒක තේරුම් ගන්න ගියොත් ඔයාලට අමාරු. හරි? ඒ කියන්නේ එතන සිද්ධ කරපු වැඩේ තමයි ළමයි මම කිව්වේ. හැබැයි ඔයාලට තේරෙන්නේ නැතිනේ හරබර වචන ටිකක් නේ තියෙන්නේ. තේරුම් ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් පොඩ්ඩක් හරි අහපු දෙපාරක් තුපාරක් අහලා කැමතක ඈ. හරි? එතකොට මෙන්න මේ හොයාගන්න ප්‍රතිශත අගයන් අපි සිරස්සක්ෂය පාවිච්චි කරලා පන්ති ප්‍රාන්තර පාවිච්චි කරලා අර කලින් වගේම තිත්තියල රේඛාවක් ඇඳලා පෙන්නනවා. අන්න ඒ ප්‍රස්තාරයට අපි කියනවා ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා. එයාටම තමයි ළමයි අපි කියන්නේ ඔගිව් ප්‍රස්තාරය කියලා. නැත්තම් ඔගිවිය කියලා. එහෙනම් දැන් අඳින්න යන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රයටම අපි කියනවා ඔගිවිය නැත්තම් ඔගිව් ප්‍රස්තාරය කියලා. එහෙනම් දැන් අපි හොඳටම දන්නවනේ මේ පැත්ත පෙන්වන්න ඕන ප්‍රතිශතා කියන්නේ. මොකද මේ පැත්තේ අපි පන්ති ප්‍රාන්තර පෙන්වලා තියෙනවා. එහෙනම් මෙතන දානවා බිංදුවයි කියලා 100ට 10 20 30 40 50 60 70 80 90 100 110ක් එන්නේ නැහැ ළමයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි 110ක් එන්නේ නැත්තේ? 100ට 100 කියන්නේ උපරිම ළමයි ඈ. ඊට වඩා ආයේ තියෙනවද? ඊට වඩා ආයේ නම් නැහැ ළමයි. මට ඇහිලා තියෙනවා සමහර අය ඉතින් කියනවා මම සමහර වෙලාවට කියනවා ඉතින් සාමාන්‍ය පෘථජන මිනිස්සෙන්නේ 100ට 1000ක් ෂුවර් කියලා. ඒක මන් නම් එච්චර කියන්නේ නැද්ද කොහෙද? ගොඩක් අය කියනවා මං අහලා තියෙනවා. ළමයි 100ට 1000ක් තියෙන විදිහක් නැහැ. 100ට 100යි. උපරිමයි. අයි 100ට 100ට වඩා මොකද්ද? 100ට 100යි කියන්නේ ඕනම දෙයක උපරිමයේම 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 උපරිම. අයිට වඩා තියෙන්න පුළුවන්ද? ඊට වඩා තියෙන්න බෑනේ. එහෙනම් ප්‍රතිශතාංගයක් පෙන්වනකොට 100ට 100 තමයි හැම වෙලේම උපරිම. කැඩෙන්නේ මෙන්න මේ අගයන් ටික විතරයි. ප්‍රතිශත තීරු ප්‍රස්ථාරය. මේක නෙමෙයි ප්‍රස්ථාර පාඩමේ තියෙන්නේ. ඒක අඳිනකොට උනා ප්‍රතිශතාංගයන් නම් කැඩෙන්නේ 100ට 100ට යනකම් විතරයි ඈ. ආයතනින් එහාට කැඩෙන්නේ නැහැ. එහෙනම් ඔන්න අපි බලනවා පන්ති ප්‍රාන්තර 0.19 අතර ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය ඇවිල්ලා තියෙනවා 33.3. ඊළඟ එකට ඇවිල්ලා තියෙනවා 50ක් 75ක් ඊට පස්සේ 83ක් ඊට පස්සේ අන්තිම එකට 100ට 100. මෙන්න මේ වගේ කිත් ටික එන ඒ වටික යාකරලා අඳින ප්‍රස්ථාරයට අපි කියනවා ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය හේවත් ඔගිව් වක්‍රය කියලා. ඔන්න ළමයි සංඛ්‍යානේ ඉවරයි වගේ තමයි. ඉවරයි වගේ නෙවෙයි කි ඉවරයි. අර කොටස් තුන ඇරෙන්න. ඔයාලා කියන්න ඔයාලට ඒ කොටස් ඕනද නැද්ද කියලා මැසේජ් එකක් දාන්න. එතකොට මං ඉතින් කරන්න ඕන නම් කරලා දෙන්න. හැබැයි විභාගෙට ළමයි ඒ කොටස් ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලා හොඳට පාඩම් කරනකොට පාඩම් කරන විදි පාඩම් කරන ක්‍රම පාඩම් කරන්න ඕන කොටස් ගැන දැනගෙන පාඩම් කරන්න එපා. යන්නම් වාලේ ගිහිල්ලා ළමයි උසස් පෙළ උඩ දාගන්න බෑ. හරි? එතකොට සාමාන්‍යයෙන් ජෝ ගෲප් පාඩම් කරනකොට පළවෙනි පේපර් එක හම්බෙන්නේ ඔයාලට කෙටි එකයි ප්‍රායෝගික එකයි දෙවෙනි එක රචනා එකනේ. ඒක දෙවෙනි දවසේ නේ හම්බෙන්නේ. රචනා එක හරි ලේසියෙන් ළමයි උත්තර ලියන එක. ඇයියේ? දැන් ඔයාලා හිතන්නකෝ ඕනම මනුස්සෙක් හිත හිත ඉන්නවනේ එක එක දේවල්. ඔයාලා හිතන්නේ නැති වෙලාවක් නෑ. හැම වෙලේම හිත හිතෙන් ඉන්නේ තනියම කතා කර කර ඉන්නේ. ඉතින් එහෙම හිතන්න පුළුවන් නම් ඔයාලටත් අනිවාර්යෙන් උත්තරයක් හිතන්න පුළුවන් වෙන්නේ නැහැ. එතකොට මොනවා හරි පොයින්ට් එකක් අටපාඩම් නම් ඔයාලට ඒකට උත්තරේ ලියන්න විතරයි තියෙන්නේ හිතලා. ඕනම පට්ටපල් කෙප්පයක් ගලපලා ලියන්න පුළුවන් නම් වැඩේ ගොඩ. ඉන්න රචනා පේපර් එක ලියන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි ළමයි. හැබැයි අපිට පොඩ්ඩක් ගේම තියෙන්නේ කෙටි පේපර් එකයි ප්‍රායෝගික පේපර් එකයි. ප්‍රායෝගික පේපර් එකේ පාඩම් හතරක් තියෙනවා. සංඛ්‍යානේ එකට 50000 සිටියම් GIS GPS ප්‍රස්තාර. ඔය පාඩම් හතරම අපිට විභාගෙට යනකොට අනිවාර්යෙන් දැනගෙන යන්න වෙනවා. ලාවට කණාවට අහලින් පහල අතපත ගාල එහෙම නෙවෙයි ඈ. දෙයකට 50000 සිටියන් කියන එක ළමයි ඒක උගන්නලා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ මේ සිලබස් එකේ තියෙන ප්‍රමාණය උගන්නලා ඉවර කරන්න බෑ කියන එක නෙවෙයි. ඒකට 50000 සිටියන් කියන්නේ ලංකාවේ මේ තියෙන හැම අංගලක් නෑරම මහ පොළව සිටියන් ගත කරලා තියෙන එක. ඒක උරු හිතන්න ඕ ලංකාව කොච්චර ලොකුද?
ඉතින් ඒ ගැන ඉගෙන ගන්න වෙනවා එකට 50000 කියනවල මොකද එක එක සංකේත තියෙනවා පාට තියෙනවා ඒවායින් පෙන්වන ලක්ෂණ වෙනස් වෙනවා දන්නවා ඉතින්ම සම්පූර්ණ ලංකා සිටියම එකට 50000 පරිමාණයට නිර්මාණය කරලා තියෙන සෙන්ටිමීටර් කීයද මන් දන්නේ නැහැ උස 2 කිලෝමීටර් 864යි පල්ල දෙසේ 448යි සෙන්ටිමීටර් ඒ කියන්නේ මීටර් 4.4ක් පළල මීටර් කියද මන් දන්නේ නැහැ සර් දැන් ආව ඒක කටවතු වුණා අන්න ඒ ගණක් සර් සිටියමනේ සම්පූර්ණ ලංකා සිටියම එකට 50000 පරිමාණයට මම මේ විදිහට කියන්නේ ඔයාලට සාමාන්‍ය වශයෙන් Google විද්‍යාවේ එකට 50000 සිටියන් ඉගෙනගෙන ඇති කියලා හිතනවා එහෙම වුණොත් තමයි තේරෙන්නේ මේ කතන්දර එහෙම නැති වුණොත් ඉතින් එකපාරට චුට්ටක් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන් කමන්නෑ පාඩම ඉගෙන ගන්නකොට ලේසි කරලා ඉගෙන ගමු ඉතින් එහෙම සිටියන් එහෙම උසස් පෙළ Google විද්‍යාවට දැනගෙන ඉවර කරන්න බෑ ළම. පාඩම් කරලා ඉවර කරන්න බෑ. හැබැයි එහෙමයි කියලා අපිට ඒක අතපත ගාලා ඉගෙනගෙනත් බෑ. ඒ හින්දා ඒ ප්‍රායෝගික පාඩම් හතර ඉස්සරවම ඔයාලට කරන්න මං හිතාගෙන ඉන්නවා. දැන් ඔන්න එක පාඩමක් ඉවරයි. එතකොට තව තුනක් තියෙනවනේ. GIS GPS කිසිම ප්‍රශ්නයක් නෑ. ඔන්ලයින් වලින් තමයි සුපිරියටම කරන්න පුළුවන්. මොකද මට Google Map එකට ගිහිල්ලා Google Earth එකට ගිහිල්ලා ඔයාලට සිතියම් වැඩ කරන විදිය පෙන්වන්න පුළුවන්. සාමාන්‍ය ක්ලාස් එකකට වඩා සිරාවටම සුපිරි ඔන්ලයින් ක්ලාස් එක තමයි GIS GPS පාඩමට. ප්‍රස්තාරක් හරි ලේසි. එකට 50000 තමයි අමාරු. ඉතින් අන්නේ අවශ්‍ය වෙන පාඩම් හතර අපි ඉස්සරම කරගෙන ඉමු. ඊට පස්සේ රචනා පේපර් එකට ටාගට් කරලා පාඩම් කරන විදිය සහ කෙටි ප්‍රශ්න කටපාඩම් කරගන්න විදිය මම කියලා දෙන්නම්. ඒ හින්දා මම හිතාගෙන ඉන්නවා ඔයාලට හෙට ඉඳන් බොහෝ විට හිටිනම් පුළුවන් වෙයිද නැහැ. හැබැයි අපි හිටිනම් කියලා හිතමුකෝ. නේද? මම ඔයාලට කරනවා එකට 50000 සිටියම් පාඩම. උසස් පෙළට ඇත්තටම කියෝ Google විද්‍යාවට ඕනම වෙන පාඩම. නේ? අනිවාර්ය ප්‍රශ්න හැදෙන එකම පාඩමනේ. ඒ හින්දා ඉතින් අනිවාර්ය පාඩම නම් බලන්න වෙනවා පුතේ. හරි. කොහොම හරි කමන්නේ. ඔන්න එන සංඛ්‍යාන කොටස මෙතනින් ඉවර වෙනවා. විනාඩි 40ක් ඉවර වෙන්නේ නේ. රෙකෝඩ් කරපු. වාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පාඩමෙන් මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් WhatsApp වලින් ඉතින් මැසේජ් එකක් දාන්න. එතකොට මම reply එකක් දාන්නම් දැක්ක වෙලාවට. කොයි වෙලේ දැකීද කියන්න මන් දන්නේ නැහැ. සමහර වෙලාවට ඉතින් දැක්කත් බලන්නේ නැහැ. එහෙම චුට්ටක් ඉතින් මගේ ගතියක් තියෙනවා. කරන්න දෙයක් නැහැ. මේ මගේ හැටි ළමයි. ඒක ඔයාලා විතරක් නෙවෙයි. ඒක කවුරු කරත් එහෙම වෙන දෙයක්. හරි. ඒ හින්දා ඉතින් මැසේජ් එකක් තියෙනවා නම් දාන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා. එතකොට මම මොනවා හරි දැබ්බලා ඔයාලට උත්තරයක් දෙන්නම්. ඉතින් ජය වේවා උසන්නකට.